රජයේ රෝහල්වල ඖෂධ හිඟය පිළිබඳව මේවන විට බරපතල තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ අද අම්පාර රෝහලේ තත්ත්වය. පහක් අපිට ගන්න තියෙනවා නම් බෙහෙත් දෙකයි නැත්නම් එකයි ඔය වගේ තමයි තියෙන්නේ. අනිත් ඒවා අපි ෆාමිසියෙන් ගන්නවා. ඒක හරි කරදරයක් අපිට වෙලා තියෙනවා. අපේ මෙහි තයිරොක්සින් බලන්න අපි කලින් බැලුවා මේ දවස් 14 දුන්නා දැන් මැෂිම කැල්ලගේ දැන් අවුරුද්දක් විතර පිටින් කරන්නේ 4000 ගණක් යනවා ඒකට. කොම අත්‍යවශ්‍ය ඖෂධ වල දැඩි හිඟයක් පවතිනවා. ඒත් එක්කම රෝහල් වල පහසුකම් ලේ පරීක්ෂා කරගැනීමේ පහසුකම් ඒවට අවශ්‍ය ද්‍රව්‍ය හිඟවීමේ ප්‍රතිඵලයක් ලෙස රෝගී ජීවිත සහ වෘත්තිකයන් රට හැරයාම් කියන ප්‍රශ්නය මේ ප්‍රශ්න තුනම එකතුෙන් මේ රෝගීන්ගේ ජීවිත බරපතල අනතුරකට මුහුණ දෙන්න තියෙන බව අපිට ඉදිරියේදී පේන්න තියෙනවා. ඖෂධ හිඟයට කඩිනමින් විසඳුම් දෙන්නයි ඉල්ලමින් රෝහල් රැසක අද විරෝධතා පැවතුණා. ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘතකෙන් ඊට සහාය පළ කරමින් අද විරෝධතාවයේ නිරත වුණේ මෙලෙසින්. මාතර මහරෝහල ඉදිරිපිටදීත් අද විරෝධතාවක් පැවැත්ුණා. ඉස්පිරිතාලක ලෙඩෙක් නැවතිලා හිටියොතින් ඒ ලෙඩාට භාගයට භාගයක් පරීක්ෂණ පිටින් කරන්න වෙනවා. රෝගියෙකුට අදාළ වෙන ප්‍රතිකාරය තීරණය කරන වෛද්‍යවරුන්ට සමහරලාට විකල්ප හොයන්න වෙනවා. අදාළ ඇන්ටිබයොටික් එක අදාළ නැති වුනහම ඊට ක්වොලිටි එක නඩු අදාළ නොවන විදිහේ ඇන්ටිබයොටික් එකක් දෙන්න වෙනවා. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට තවත් විරෝධතාවක් පැවතුණා. මේ බෙහෙත්ංගය වළක්වා ගන්නට ඕන තරම් උත්සාහ කරන කාලය තිබුණා. නමුත් අශ්‍ය ස්ථාලෙන් පැන ගියාට පසු බෙහෙත්ංගයේ උග්‍රම අර්බුදයක් දක්වා පත්වන තුරු මේ බලධාරීන් නෑසූ කරන බලා සිටියා කියලා සෞඛ්‍ය ඇමතිතුමා සඳහන් කළා. බෙහෙත්ය සඳහා අතිරේකව එතුමට බිලියන 10ක මුදලක් අවශ්‍යයි. ඉතින් බිලියන 10ක් හොයන්න ක්‍රමයක් ඇත්තෙම නෑ. ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව 5%කින් සියලුම ආයතනවල වියදම් කපන්න. එතකොට ඊයේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා සියලුම අමාත්‍යාංශවලට 2023 වර්ෂය සඳහා වෙන් කරලා තියෙන මුදලෙන් 1%ක් කපා හැරීමට නියම කළා.